හරි දවකට ආදේශ කරන්න ඕන දැන් මට පේන්නේ මේක වර්ග සමීකරණයක් වෙන කේසයක් තියෙන හරි u කියන්නේ 100 ඒතර 100 දැම්මා කාලය අපි දන්නේ ධන භාගයයි ත්වරණය තියෙන්නේ පල්ලෙහාටමයි ඒ නිසා ඒක ධන ms එක t වර්ග දැන් t වර්ග t ඔබනේ දෙන මේක වර්ග සමීකරණයක් වෙනවා වැඩේ බකල් වෙන්න යන්නේ ළමයි ඒක නිසා මම විතර මේ v හොයාගෙන ගියොත් ටිකක් ගේසි වෙන්නත් ඉඩ දෙනවා v සමාන යූදනේටි දාන්න හොයන්න පුළුවන් ඒ නිසා මම v හොයන්න යන්න හරි v හොයමු දත්ත ටික ඔච්චර මම v හොයලා දැම්මොත් අපිට දාන්නේ v වර්ග කාලය නැති සමීකරණයක් කාලය අපි දන්නේ නැහැ u වර්ග ධන 2as කියලා හරි මොකද මෙවැනි v මොන v අපි දන්නේ නැහැ මම පල්ලෙහාට දාන්න ඒක v2 හරි ඒක අපි දන්නේ u වර්ග c i න c a වර්ගය ධන 2යි a කියන්නේ ත්වරණය 10යි s කියන්නේ 100යි යැයි සුළු කරන්න නම් හම්බෙන්නේ නැහැ v2 මූල කරා මෙතන c a වර්ග කියන්නේ 10 10යි 10 10යි ධන මෙතන c a 10 න් වැඩි කරාම 1000යි ඒක දෙගුණයක් කරාම 2000යි प्रवेगी पल खाले विषमान यूदन एटी पल्ड अवसर प्रवेगे वी टू आरंभक प्रवेगे सी आई एक दहाय काले दंड अरे वी टू कैन मेके दस दसी यू कैन सी आई दन जी कैन पहाल मेघा पहाल मित्र दान अरे वी कैन पहाल थी यूथ पहाल तोरण पहाल उम दान दहाय दी दहाय कैन गुरु तोरण दहाय एक हरे इट पास मेक टी ने हो मेहंग अड़क रहा दस दसी प्रीन सी इट पास इतना दहाई टी के दहाई टी के दहा बेदन टी तुर्वेनता मेतन दम मेतन टेन गतम खाले अब इंकानी मुल खाले इतना मेतन दम मेतन दहाई मेतन दम मेतन दहाई विस्साई मेक टी आना मुल खाले टी सामान विस्स दन टी हम कौन विस्सा මෙතෙන්දම් මෙතෙන්ට හෙව්වා මෙතෙන්දම් මෙතෙන්ට හෙව්වා කියලා අපි හිතුවා කොතෙන්ද අපි හෙව්වේ පළවෙනි උදාහරණය. ඉතින් පළවෙනි උදාහරණ නැතුව කෙලින්ම තනි ගානක් විදිහට මේ දෙවෙනි ගාන තිබ්බොත් ආ මේකත් හොයන්න ඕන මේකත් හොයන්න ඕන මේකත් හොයන්න ඕන. හරි 20 දන තේරුණාද? ඉතින් පළවෙනි 90 අංකයට උත්තරේ වෙන්නේ t 20 දන සිම්පල් t. ඊට පස්සේ අපි හොයන ප්‍රවේගය v2 1200. सर टी की है ना क्या अभी तो एक बार हो यार ना बैठे थे पुलवाम लगा तो बंगे मेक मेक गाना महादन ना वैन कर मैं कौन है मुलु चले थे ना कैलिंग कैलिंग साला में मतलब ना मतलब इंटर मतलब ना मतलब इंटर मतलब ना मतलब इंटर संपूर्ण चले थे साला करने वाला है ईलंगा वस्ता है कौन है क्या मैं देवनी गाना हादन ईलंगा क्रम है देवन बार ना संपूर्ण चले थे क्या ने මේම ගිහලා මේම ගිහලා මෙතේ ඉඳන් වැඩන සල්ලි ආරම්භක ප්‍රවේගය කියලා ඉහළට 100යි ඉහළට 100යි අවසන් අවස්ථාව මෙහෙ තියෙන්නේ කීයද පහළට v2 අවසන් ප්‍රවේගය පහළට v2 එතන විස්ථාපනය කියලා මෙයා දැන් අපි ඉහළට සලකුවොත් විස්ථාපනය ඍණ 100යි අයිද විස්ථාපනයේ මයින් මෙහෙම පල්ලෙන් දැන් මෙතන चलते सलो तिहेल सल खाने मे प्रवेग सापेक्ष मे प्रवेग ऋण विस्थापन ऋण सी ऋण सी पहाल अरे एक चले समीक दान विधि एक कुमारी आरंभक लक्ष्य मेतन अवसान लक्ष्य मेतन इतना दुर्गा लिंदे के अंबर आरंभ लक्ष्य मेतन अवसान लक्ष्य मेतन अभी ऋण नोदा ऋण ऋण वेटे समीक दान दिशा बनो अरे ආරම්භක ලක්ෂය මෙතන අවසන් ලක්ෂය මෙතන විස්ථාපනයේ අගය 100යි ලිඳේ ගැඹුර තොරණයක් තිබ්බ පල්ලෙහාට කියලා g උඩට ගියත් g පහළට පහළට ආවත් g පහළට
අපිට මොකද්ද හොයන්න ඕනේ? v හොයන්න ඕනේ අවසන් ප්‍රවේගය. හොඳයි. අපි දන්නවා විස්ථාපනය දන්නවා ආරම්භක ප්‍රවේගය දන්නවා ත්වරණය දන්නවා. ප්‍රවේගය හොයන්න දැන්. මම දාන්නම් v වර්ග සමානයි u වර්ග ධන 2as. ඔන්න මම සමීකරණ දාන්න උඩට. ඉතින් දැන් මෙතන මුළු චලිතයම. මුළු චලිතයම සලකුවා. හරි. අවසන් ප්‍රවේගය. අවසන් කරන්නේ මෙතනින්. ප්‍රවේගය තියෙන්නේ කොහටද? පහළට. සමීකරණය දාලා තියෙන්නේ කොහටද? ඉහළට. එහෙනම් මේක ඍණ v2 වර්ග වෙන්න ඕනේ. ඍණ v2 වර්ග. ආරම්භක ප්‍රවේගය උඩට 100යි. සමීකරණය දාන්නේ තුනට තියෙන්නේ තුනට. එහෙනම් මේක 100a වර්ගය. ධන දෙකයි සමීකරණයේ උඩට ගුරුත්ව ත්වරණය පල්ලෙහාට එන ඍණ 10යි විස්ථාපනය කියන විස්ථාපනය කියනවා සමීකරණයේ උඩට හැබැයි විස්ථාපනයේ තියෙන උඩට නෙවෙයි පල්ලෙහාට අවසන් කරන්න තියෙන්නේ ආරම්භක ලක්ෂය පිටිපස්සෙන්ද එන සමීකරණයට අනුව විස්ථාපනය කියන්නේ ධන 100ද ඍණ 100ද යන්නේ උඩට සමීකරණය දැම්ම උඩට හැබැයි නැවතිලා තියෙන ඊට පිටිපස්සෙන් දිශාව වෙනස්. ඒ කියන්නේ ඍණ දාන්න ඍණ සිල්ලේ හරි. මම බලන ඍණ v2 වර්ග කියන්නේ වර්ග කරාම ඍණ නැති වෙලා යනවා v2 වර්ග. 100 වර්ග කියන්නේ 10000යි. ධන ඍණයි ඍණයි ධන වෙනවා. එතකොට 1000යි 2000යි. ඊතර මෙතන එනවා 12000යි. මූලය අයින් කරාම ඕම වෙනවා. කොහොමද අපිට ඉස්සෙල්ලා පුතේ? හරි. ඔය මුළු චලිතයම සලකලා දෙන්න. එතන දැන් මුළු චලිතයම සලකලා අපිට v2 වන්න පුළුවන්. දැන් මේක ඔයාලා ලියා ගන්න ඕනේ මේවා හරි. මුළු චලිතයම සලකා. චලිතයම සලකෝ විතර. මුළු චලිතයම සලකෝ විතර. එහෙම කියලා මේ chart එකෙන් දා. ඊපස්සෙ මේක ලියා ගන්න. ඊපස්සෙ ඕනස මේක පල්ලයට දාන්න බැරිද? පුළුවන්. අපි දාලා බලමු. හරි. මම සමීකරණ දාන්න දාන්නේ පල්ලෙහාට හරි. අවසන් ප්‍රවේගය තියෙන්නේ පල්ලෙහාට. දාල් තියෙන්නේ පල්ලෙහාට නං v2 වර්ග. ආරම්භක ප්‍රවේගය තියෙන්නේ උඩට සමීකරණේ පහළට. එහෙනම් මේක ඍණ 100a වර්ග. ධන 2යි. සමීකරණේ පහළට ත්වරණයත් පහළට. එහෙනම් 10යි. සමීකරණේ පහළට විස්ථාපනයේ පහළට රේ සලකුවේ එහෙනම් විස්ථාපනයේ තියෙන්නේ පහළට ඒ කියන්නේ එකක් ධන 100යි දැන් හරියද ඍණ 100 වර්ග කියන්නේ 10000මයි ධන මෙතන 2000යි ඔමනේ කර 12000යි මූල තමයි ඉන්නේ v2 කියන්නේ මේක කැමති විදියට ගාවුලක් නෑ මම මේ දෛසික සමීකරණ කැමති පැති වලට දා ගන්න පුළුවන් ඒ දාන පැත්තයි සංරචක වල දිශයි මාරු කරන්නේ නැතුව හරියට බලලා දාන්න ඉතින් මෙහෙමත් ඕන නම් ලියා ගන්න පුළුවන්. හරිද? දිශාව මාරු කරන හින්ට් එකක් විදිහට පැත්තකින් අපි ලියා ගන්නවා. මෙහෙමත් පුළුවන් කියලා. ඉතින් අපිට ඕන මෙහෙම මෙහෙම ගිහිල්ලා මෙහෙම මෙහෙම එන්න ගත වෙච්ච කාලය t. ඒකත් සම්පූර්ණ චලිතය සලකලා අපි කාලය දැම්මොත් දෙන්නා. සමාන ut ධන භාගය at වර්ග. ඒක t වර්ගයක් වෙනවා. හරිද? ඒක නිසා ඒ කියන්නේ t වෙනවා t වර්ගයක් වෙනවා. ඒ කියන්නේ එතන සමගාමී සමීකරණයක් වෙනවා. ඊට ලේසි ළමයි අපි v2 හොයාගත්ත කීයද 2200යි 2200නේ 12000යි මූලනේ සමව දානවා v සමානයි u ධන at මම දාන නිහිරද අවසන් ප්‍රවේගය මම සමීකරණ දාලා තියෙන රුල්ට අවසන් ප්‍රවේගය v2 කීයදගේ 2200යි මූල ඍණ 10 නෙමෙයි 12000යි මූල ඒ සමීකරණේ උඩට ප්‍රවේගය පල්ලෑර u ආරම්භක ප්‍රවේගය උඩට 100යි එකෙම තිබිචා උඩටනේ ධන මේකත් ධන ගුරුතුල ධරණය පල්ලෙහාට තියෙන්නේ 10යි ms ඍණයක සමීකරණය දාලා තියෙන්නේ උඩට එන ඍණ කාලය තමයි යන්නේ කාලය t බලන්න මේක මෙහෙ එනවා 2000 නෙවෙයි 12000 ඍණ ඍණ 100 සමාන ඍණ 10යි t මේ 10 ඍණ 10 බෙදන්නවා නේද ඍණ 10 බෙදුවා ඍණ නැතිලා එනවා ධන 100
දාය සමානයි T. ඔක තමයි සම්පූර්ණ කාලය විදිහට ඇවිල්ලා ඇත්තේ. හරි? බලන්න මම සම්පූර්ණ කාලය ඉස්සලකේ හෙව්වේ නැහැ. T සමානයි 20 දාන සිම්පල් T කියලා දීලා ඇත්තේ. හරි? දරවා මේ T වලට ආදේශ කරලා බලන්න අවසාන උත්තරේ මේක එන්න ඕන නේද? ආදේශ කරාට පස්සේ නේ සිම්පල් T නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ කැපිටල් T තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතරවා ඉස්සල ගානේ කරන්න ඕන 20ට සිම්පල් T එකතු කරන්න ඕන හරි? එකතු කරලා බලන්න මේ ගානේ නෝද කියලා. මේක එන්න ඕනේ. මේ දෙන්නේ සම්පූර්ණ අවස්ථාව සැලකුවොත්. දැන් මේකෙන් ගණන් හදන ක්‍රමෙ ඉතින් ඔච්චරයි තියෙන්නේ ළමයි හරි. ඔක ලිදට වැටෙනවා ගියයි, කණ්ඩියකින් වැටෙනවා ගියයි, රොකට් එකේ යනවා ගියයි, අර එහෙ මෙහෙ ගියයි, ගාන ඉතින් හැඩේ වෙනස් වෙන්න පුළුවන්. ඔය ජාතකේ වෙනස් වෙන්න පුළුවන් හදන්නේ ඔය විදිහට හරි. ඉතින් ඔගේ ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මම කියා දෙන්නම් මේකෙන් කොහොමද ප්‍රවේග කාල ප්‍රස්ථාර, තොරණ කාල ප්‍රස්ථාර, ස්ථාවන කාල ප්‍රස්ථාර අඳින්නේ කියලා. හරි. ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාර අපි මේ ලිදේ වැටෙන එක නැතුව නිකන් සාමාන්‍ය බේසික් එකක් සලකමු හරි. මේ මුඩ ගිහලා මේ වෙන එකක් හරි. මුඩ ගිහලා එනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරය. අර ගරන්ටි කාදල ඉවරලා මොකද ලියන්න එපා මම මේක මේක කරාට පස්සේ අපි මාතෘකාවක් දාලා ඉවරලා ලියමු හරි. දැන් මෙයා ඉතින් ප්‍රවේගය පටන් ගන්නකොට කීයද? මේක ඒ මේක B කියලා ගත්තොත් AB චලිතයේදී A සිට B චලිතයේදී ආරම්භක ප්‍රවේගය මෙහෙම තිබ්බා. 100ක් තිබ්බ මොකක් හරි එකක් තිබ්බ. කොහමෝ B වලට යනකොට ප්‍රවේගය කීයක් වුණාද? ප්‍රවේගයේ බිඳුවක් වුණා. ප්‍රවේගයේ බිඳුවක් වුණා. එහෙනම් AB චලිතයේ සරකොත් අනේ AB හරි. යම්කිසි ප්‍රවේගයක තිබ්බා. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගයක තිබ්බා. ඊට උඩට යන්න යන ප්‍රවේගය මොනවා වුණාද? ප්‍රවේගයේ අඩු වෙලා බිඳුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රවේගයේ මේක ප්‍රවේගාක්ෂය මේක කාලාක්ෂය නම් ඉතින් මෙයා කොයි වෙලාවක හරි මෙහෙම එන්න ඕන බිඳුව තියෙන තැන. ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුවක් ඉච්ච තැනට එනවා. බිඳුව ලක්ෂය. ප්‍රස්ථාරයේ ප්‍රවේගය මෙතන බිඳුවයි. උඩට ප්‍රවේගය වැඩි වෙනවා. මෙපතර කාලය වැඩි වෙනවා. ඉතින් මාහරි ප්‍රවේගයෙන් පටන් ගත්ත තමයි. හැබැයි මෙයා උඩට ගිහින B වලට එනකොට මෙයාගේ ප්‍රවේගයේ බිඳුවක් ඉන්නවා. එන්න පුළුවන් ක්‍රම? ඔහමෙන්න පුළුවන්, ඔහමෙන්න පුළුවන්, නැවෙන්න පුළුවන්. මේ තුනේ මොකද ප්‍රස්ථාරය? මැද තියෙන සරල රේඛාව. එහෙනම් දැන් අපිට මේ මේක වෙනස් වෙලා තියෙන්නේ මොනවාගෙන්ද? අනුක්‍රමණයෙන් වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඊළඟට අපි හොයාගන්න ඕන ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය යනු කුමක්ද? මොකද අනුක්‍රමණය කියන්නේ? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ තොරණය. හරිද? අනුක්‍රමණය කියන්නේ තොරණය. මෙතන ප්‍රවේගය, මෙතන කාලය. ප්‍රවේගය, කාලය. ප්‍රවේගය, කාලය. ප්‍රවේගය බෙදීම කාලය කියන්නේ තොරණය. හරි. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ තොරණය තමයි අනුක්‍රමණයට එන්නේ. දැන් මෙයාට බලපාපු තොරණය කීයද උඩ යනකොට? G. G කියන්නේ ගුරුත්වජ තොරණය 10යි නියතයක් නේද? ගුරුත්වය තොරණය 10යි. පල්ලෙහාට තිබ්බේ. හැබැයි නේද 10නේ. ඔක කොච්චර උඩ ගියද 10යි. කියලා අපි දැන් යාන්ත්‍ර විද්‍යාවේදී මතක තියාගමු. ඔක පස්සේ පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි. දැනට ඒක වැඩක් නැහැ. G 10යි. හරි. අපි මේක අභ්‍යවකාශන විසික් කරන්නේ නැහැ ළමයි. නේ. ඔව් කිලෝමීටරක් ගත්තා අපිට විසික් කරන්න පුළුවන් ද ඔක? බෑනේ. මීටර 10 15 10 10 15කට විසික් කරා කියලා G එහෙම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ඉතින් නියතයි. හරි. දැන් ඉතින් G නියතයි. G G කියන්නේ තොරණය. තොරණය නියතයි. නම් අනුක්‍රමණය නියත වෙන්න ඕන. එහෙනම් මේ අනුක්‍රමණය වෙනස් වෙලා. අනුක්‍රමණය වෙනස් වෙලා. අනුක්‍රමණය නියත ප්‍රස්ථාරයක් කියන්නේ මේක. ඊට පස්සේ අනුක්‍රමණය ඍණ නේද? ඒ කියන්නේ තොරණය ඍණද? අන්න හරියට. තොරණය ඍණ. අයි ඍණවනේ. මේකේ ප්‍රවේගය ධන වෙන්නේ උඩ පැත්තටනේ. මේ මෙම ගියාම අවසන් ප්‍රවේගයේත් උඩට තමයි බිඳුවක් එන්නේ. අපි තොරණය තියෙන්නේ කොහටද? තොරණය තියෙන්නේ පල්ලෙහාට. දැන් ප්‍රවේග සලකන දිශාව සැලකුවොත් තොරණය ඉන්නේ ඍණ විදිහට. ප්‍රවේග ධන විදිහට සැලකුවොත් ප්‍රවේග ධන විදිහට සැලකුවොත් තොරණය ඍණ. තොරණය ධන විදිහට සැලකුවොත් ප්‍රවේග ඍණ. හරි. දැන් මේ ප්‍රස්ථාරේ අපි මේ ඇඳලා තියෙන ප්‍රවේග ධන අක්ෂය. දැන් මේක මෙහෙම දික් කරොත් එහෙම. දැන් මේක ගන්න පුළුවන් ප්‍රවේග ඍණාක්ෂය. මේක කාලය ඍණාක්ෂය. කාලය ඍණ වෙන්නේ නැහැ. ඒ නිසා මේක ප්‍රවේග ඍණාක්ෂය. මේ අපි ප්‍රස්ථාර ඇඳලා තියෙන ප්‍රවේගයේ ධන අක්ෂය. හරි.
ධනක්ෂරයෙන්දා එන ප්‍රවේගය අඩු වුණා ධනව අඩු වුණා ත්වරණය දෙන ඍණව. ඒක නිසා ඍණ අනුක්‍රමණයක් හම්බ වෙනවා. එතන මේකේ දැම්මොත් ඇල්ෆා කියලා කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ tan ඇල්ෆා සමානයි g සමානයි 10යි ms ඍණ 2. තේරුණාද? ඍණවාරගෙන හදන්න බැරිද? ප්‍රවේග ඍණ ත්වරණය ධන. එහෙනම් ත්වරණය ධන ප්‍රවේග ඍණ. එතන මේක ඍණයි මේක ඍණයි මේක ධන වෙන්න ඕනේ. ධන වෙනවා කියන්නේ ප්‍රස්ථාරය මෙහෙම තියෙනවානේ. x අක්ෂයත් එක්ක සුළු කෝණයක් හදනවා. කියන්නේ ප්‍රස්ථාරය මෙහෙට එනවානේ. එහෙනම් අපිට එහෙම අඳින්න පුළුවන් හරි. එතන මේක u වලින් පටන් ගත්ත කියලා. එතන මේ g මනේ තියෙන ඒ නිසා මේක මෙහෙම කියලා මෙතනින් නවතිනවා. එතන බලන්න ආරම්භක ප්‍රවේගය ඍණ අවසන් ප්‍රවේගය ඉතින් බිඳුව නිසා ඉතින් ධන බිඳුවයි ඍණ බිඳුවයි එහෙම එකක් නැහැනේ. හරි බිඳුවෙන් අවසන් වුණා. එතන ත්වරණය කියන්නේ tan α. එතන ඒක මේ අවස්ථාවේ ධන හොඳයි. දැන් මෙන්න මෙහෙන් මෙහෙම දික් කරොත් මේ α තමයි මෙතෙන්ට. ධන අක්ෂයත් එක්ක හදන කෝණය tan α g සමානයි 10 ms ඍණ 2. ඔයාලට මෙහෙම ප්‍රස්ථාරය අඳින්නත් පුළුවන්. මෙහෙම අඳින්නත් පුළුවන්. දෙකම එකකට අඳින්න බෑ ඉතින් හරි. අඩ මේ තියෙන ප්‍රවේග ධනව සැලකුව විට නැමෙ ඍණව සැලකුව විට මෙතන ප්‍රවේග ධනව සැලකුව විට ප්‍රවේග ධන ලෙස ගත්තිට g ඍණ වේ. හරි මේ තියෙන්නේ ප්‍රවේග ඍණව ගත්තිට ත්වරණය ධන වේ. अनुक्रमणे समानाय त्वरणे मूलिं किया सारे चलते किया मे सलग दिने मोन एकदे ए बी कोटस इतिवस अभी सलग हो प्रवेग काल प्रस्तारेक वर्ग फलेंगे गमन कर दुर වර්ගඵලයෙන් ගමන් කළ දුර. දැන් මෙයාට වර්ගඵලයක් තියෙනවා. මං බා මේ වර්ගඵලයක් තියෙනවා. එහෙනම් මේ වර්ගඵලයෙන් එන්න ඕන A සිට B දක්වා ගමන් කළපු දුර. A සිට B දක්වා ගමන් කරපු දුරට අපි කියුවා උපරිම උස කියලා. A සිට B දක්වා ගමන් කරපු උසට අපි කිව්වා දුරට අපි කිව්වේ උස කියලා උපරිම උස. එහෙනම් මේකේ වර්ගඵලයෙන් අපිට එන්න ඕන මොනවාද? මෙයාගේ ගමන් කරපු උස එන්න ඕන. මේ සම්පූර්ණ උස. ත්‍රාඩ කිව්වත් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් භාවිතයෙන් චලිතයේ උපරිම උස හොයන්න කියලා වඩ දෙන්නේ මේකේ වර්ගඵලය හොයන්න. නැත්තම් මේකේ වර්ගඵලය හොයන්න. එතනද අපි ලියමු. මෙහෙම දැම්මොත් වර්ගඵලය සමානයි උපරිම උස. හරි. උපරිම උස. ලෙන්න මාතෘකාවක් සිරස් චලිතයට අදාළ සිරස් චලිතයට අදාළ ඒ යටතේ අංකයක සිරස් චලිතයට අදාළ කියලා ලිව්වා. ඊට යටින් අංකයක දැම්මා ප්‍රවේග කාල ප්‍රස්ථාරය සලකමු. සිරස් චලිතයට අදාළ ඊට යටින් අංකයක ප්‍රවේග කාල ප්‍රස්ථාරය සලකමු. හරි. ඒතර ආඩ මේ තියෙන අවස්ථා දෙකකට අඳින්න පුළුවන්. හරි. මම මේක වරද්ද ගන්න නිසා වෙනමත් අදලා වෙනම අඳින්න මේකනේ. ඉතල ලේසි නේද? නැත්තම් ඔයාලා මේක වරද්දගෙන ඉන්න. මම මෙහෙන් අඳින්න ඍණව සැලකුව විට කියලා. මෙතන කාලය මෙතන ප්‍රවේගය වෙන මෙතන. u මේ සම්පූර්ණ වර්ගඵලය කියන්නේ h. මේක ඇල්ෆා නම් tan ඇල්ෆා කියන්නේ g. මෙතන ප්‍රවේග ඍණව සැලකුව විට ත්‍රවය කියන්නේ මේ අවස්ථා ප්‍රස්ථාර දෙක මැදලා හරිද ප්‍රස්ථාර දෙක මැදලා මේ දත්ත ලබු කර ගන්න ඕන ප්‍රවේග ධන ලෙස ගත්තට g ඍණවේ ඒක නිසා අනුක්‍රමණය ඍණයි මේක ඇතුලේ වර්ගඵලෙන් එන්නේ උපරිම උස හරිද වර්ගඵලෙන් එන්නේ උපරිම උස එතන මේ මැදින් තියෙන්නේ කවුද මේ කෝණය tan α කියන්නේ g ත්වරණය හරිද එතකොට මෙතෙන්දන් මෙතන ගත්තොත් මේ තියෙන්නේ
පටන්ගත් වෙලාව යූ ලබා දීපු වෙලාව එහෙම මේ මෙලවට මේ මේ වෙලා මේ වෙලා මෙතෙන්ට එනවා මේ කියන්නේ ප්‍රවේගයේ බිඳුවේ ලක්ෂය මෙතන ඉතින් මේ අක්ෂෙන් කියවෙන්නේ මේ මොකද්ද මේ කාලයක් කියවෙනවනේ මේ මෙම t කියලා එකක් මෙතෙන් මේ කාලක්ෂයනේ ඉතින් මෙතන ඉඳන් මෙතෙන්ට t කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට t නේද මෙතන ඉඳන් මෙතෙන්ට t නේ අත් දෙක බලන්න මෙයා මෙහෙම යනවා u වලින් පටන් ගත්තම ඕකේ ආවා එහෙනම් මෙයා උපරිම උසට යාමට ගතවන කාලය තමයි මේ t කියලා කියන්නේ හරි උපරිම උසට යාමට ගතවන කාලය හරි ප්‍රස්තාරයෙන් හොයනටි මම කියා දෙන්න ප්‍රස්තාරයෙන් හොයනටි කියා දෙන්න ගණක් ආව මේක ඇඳගත්තා තොරතුරු එකම ඇඳගත්තා මෙහෙම ගත්තොත් මෙතන t කියලා තියෙනවා හරි මෙයා ඇඳගත්තා මෙයා ඇඳගත්තා මෙයා වගේ නෙමෙයි අපි තොරතුරු ලකුණු කරේ මෙයාගේ හරි දැන් මැක්ස් කරන ළමයි මේවා ඊට වඩා ගැඹුරට ඉගෙන ගන්නවා අපිට ඉතින් ඒව වැඩක් අපි කතාව ලියුවනේ මේ රූපය ඇඳින්න පැත්තකින් මේ කතාව කරා හරි ඊටසේ ඔන්න බලන්න මම දැන් මේක ඇඳගෙන ඉවර ගන්න ඉවර කර ගන්න ඕන මේ වීඩියෝ එක නවත්තලා හරි ඊටසේ මම මේ කියා දෙන්නම් කොහමද උපරිම උස සහ කාලය නැත්නම් එක එක දත්ත ප්‍රස්තාර භාවිතයෙන් හොයන හැටි හරි ඔන්න බලන්න කාලය කියන්නේ මොකද්ද මෙන්න මේකනේ කාලය කියන්නේ මේක එතකොට කාලය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට උපරිම උස සඳහා ගත වෙන කාලය මේක හොයන්න නම් මේ ප්‍රස්තාර භාවිතයෙන් ගන්නකොට මේ අක්ෂ කොටසේ දිග හෙව්වනම් හරිනේ එතකොට කාලය එනවනේ මේකනේ ටී කියන්නේ ඒ කාලය හොයන්න පුළුවන් මේ අක්ෂ කොටසේ දිගින් මේ දිග කියද මේ දිග 0 1 2 3 4 කියලා u වලට එල මේක u මේක කියද tan alpha කියන්නේ අපි ලිව්වා ඉස්සලා tan alpha කියන්නේ g හරි tan alpha කියන්නේ g දැන් අපිට පේනවා මේක මොන ත්‍රිකෝණයක්ද ඍජු කෝණී ත්‍රිකෝණයක් දැන් ඍජු කෝණී ත්‍රිකෝණයක පාද දෙකක් සහ කෝණ අතර සම්බන්ධතාවය මේ කෝණේ සැලකුවොත් මේ පාදේ සම්මුඛ පාදය මේ පාදේ බද්ධ පාදය හරි දැන් එතනින් එන්න පුළුවන් අපිට ඔන්න බලන්න tan alpha සැලකනවා එතන සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදය කියන්නේ මේක u සම්මුඛ පාදයේ u බද්ධ පාදයේ t tan alpha කියන්නේ කියද g අනුක්‍රමණය g අතර t අරගන්න පුළුවන් t සමානයි u බෙදීම t සමානයි u බෙදීම අරගත්තු සමීකරණය අතර අපි දන්නවා උඩට t නම් n(t) අතර n(n) දෙකම 2t එහෙනම් කැපිටල් t අපිට ගන්න පුළුවන් 2t කියලා 2 u වල අතර මේ ප්‍රස්ථාරය පල්ලෙහෙන් මේම ලියා ගන්න පුළුවන් හරිද මේ දෙන්නේ ප්‍රස්ථාරයේ සැලකීම ඊට පස්සේ අපි h උපරිම උස හෙවුවොත් ප්‍රස්ථාරය භාවිතයෙන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකේ වර්ගඵලය හොයන්න. ඉතින් ත්‍රිකෝණයක් තියෙනවා t අපි දන්නවා මෙතනින් හොයාගත්තා මේ පැත්ත u වර්ගඵලය හොයන්න දෙන්න. වර්ගඵලය කියන්නේ වන h සමානයි වර්ගඵලය. වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගය වතාවක් ආධාරක පාදය ලම්බක උස. ආධාරක පාදය ලම්බක උස. t වතාවක් ආධාරක පාදයේ t ලම්බක උස u t වතාවක් u හරි ඊට පස්සේ භාගයයි t කියන්නේ කියලා ඉස්සලා මේ u බෙදීම g t වලට ආදේශ කරලා u බෙදීම g කොහෙන්ද හොයාගත්තේ දැන් ඩිංග කර කලින් හෙව්වා ඊට පස්සේ u u වර්ගයට 2යි h කියන්නේ u වර්ගයට 2යි අර ආපු උත්තර ආයේ හරි ඉවරයි ඊට පස්සේ මුළු චලිතයම සැලකුවොත් මොකද වෙන්නේ? ඔය වීඩියෝ එක නවත්තලා මම ලියා ගන්න ඕනේ. මුළු චලිතය. දැන් අපි සැලකුවේ මෙතනින් නම් මෙතෙන්ට. A සිට B, B සිට A. B සිට A. ඒක තමයි මෙතන. A සිට B, B සිට A. මේ වෙන වෙන එකක් දැන් වෙන ප්‍රස්තාරයක් අඳින්න හදන්න. දැන් මෙතෙන්ට යනකොට මෙයා මෙහෙම හිටියේ. අන ඕම ගියා වෙන්න. දැන් මෙයා මෙහෙම ගියා. ආයෙ මෙතන වැටෙනවා මේ වැටෙනකොට මේ අත මෙහෙම යනවාද මම බලන්න මෙහෙම ගියා දැන් උඩ ඉන්නේ මෙයා වැටෙන්න පටන් ගන්නවා වැටෙන්න පටන් ගන්නවා ආයෙ මෙහෙම මෙහෙම වෙනකොට කාලය මොකද වෙන්නේ
මෙයා වැටෙන්නේ නම් මෙහෙම තමයි. හැබැයි මේ ප්‍රස්තාරේ මෙහෙ මුඩ ගියොත් මොකද වෙන්නේ? කාලය අඩු වෙනවනේ. කාලය අඩු වෙනවද එහෙම? කාලය අඩු වෙන්නේ නැහැ. කාලය ගත වෙනව තමයි වෙන්නේ. ඉස්සරහට එකතු වෙලා තමයි යන්නේ. හැමදෙස්සම ගත වෙනවා. අඩු වෙන්නේ නැහැ හොනේ. දැන් අපිට කවදාවත් ඊයට යන්න බෑනේ. අපිට හෙටට යන්න පුළුවන්. හැබැයි ඊයට යන්න බෑ. හරි? ඒක නිසා දැන් මේක ආපස්සට එන්නේ නැහැ. ඒක අපි අනිත් පැත්තට ගන්න ඕන. හොර බලන්න. මෙතන G පහලට මෙතන G පහලට G වෙනස් වුණාද? G වෙනස් වුණ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙන්න මේකට සමාන්තර ඉලක්ක එන්න ඕනේ. කෝණය G ම වෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. tan alpha G ම වෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. අයි තොරණ සමානයි. උඩට යනකොට G පල්ලෙහාට පහලට එනකොට G පල්ලෙහාට. ඒක වෙනස් නැහැ. දැන් අපි මෙහෙම යනකොට මෙයා ඉන්නේ මෙතන. මුදුන් ලක්ෂය. මුදුන් ලක්ෂය ඉඳලා ඊතුරු ටික සලකන්න ඕනේ. මේ පැත්ත චලිතය සලකුවොත් ආපසු චලිතය සලකුවොත් ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි එන්න එන්න තොරණයෙන් එීම වැඩි වෙලා තොරණය සමානයි ජීවලේ වැඩි වෙලා එන්න එන්න ප්‍රවේගය වැඩි කර ගන්නවා. පටන් ගත්තේ උඩට ප්‍රවේගය එනකොට ප්‍රවේගය දෙන යටට. පටන් ගත්තේ උඩට එන්නේ යටට. පටන් ගත්ත දිශාව උඩට දන නම් එනකොට ඍණ. හරිද? ඉතින් මේ ප්‍රස්තාර ඍණ පැත්තට යනවා. දැන් මෙතනින්මනේ පටන් ගන්න වෙන්නේ. ප්‍රවේගය එන්න එන්න වැඩි කර ගන්නවා. තොරණය වෙනස් වෙන්න බෑ. එහෙනම් මෙතනින් ප්‍රවේගය එන්න එන්න වැඩි කර ගන්න ඕන තොරණය වෙනස් වෙන්න බෑ. මොකද කරන්නේ? එහෙනම් මේ තොරණයෙම ඕම ඉස්සරහට. ඒ කියන්නේ මේ ඉරම තමයි අපි මේ මැදින්. සෝ එතකොට මේ පැත්තට ඒ ඉරම් දින්න බැරිද? මේ පැත්තට આવොත් එහෙම කාලය මොකද වෙන්නේ? කාලය අඩු වෙනවා. කාලය අඩු වෙන්නේ නැහැ කවදා? වැඩි වෙනවා. ඉතින් මෙහෙට තමයි. ඕමම ගිහලා කොතනේද නවතින්න ඕනේ? මේකත් මෙන්න මේ පටන් ගත්ත උස මේම උස නම් මේම ගත්තම මේකත් U වෙන වෙලාවේ තමයි නවතින්නේ. ඒ කියන්නේ මෙතෙන්ට වැටෙනවා. එන්නේ දැන් යනකොට 100යි නම් එනකොට 100යි. යනකොට ධන 100යි එනකොට ඍණ 100යි. යනකොට ධන U එනකොට ඍණ U. ධන U ඍණ U. ඉතර ගතවන කාලය. මෙතන කියලා ගමු. ඒ කැපිටල් T නේද? තමයි උඩ ගියා පහළට එනකොට මේවා. අනේ උඩ ගියා දැන් මෙයා පල්ලෙහාට යනකොට මෙයා ඉස්සරහට යනවා. උඩ ගියා පහළට එනවා. එතකොට යනකොටත් H නම් වැටෙනකොටත් ඒ ගානම වැටෙන්න ඕනේ. උඩටත් H පහළටත් H. එහෙනම් මේ කොටස තියෙද? මේකේ වර්ගඵලෙත් H වෙන්න ඕනේ. ගමන් කළ දුර. ඒ කියන්නේ මේ දෙන්න සමාන ත්‍රිකෝණ දෙයක් වෙන්න ඕනේ. එතකොට ගතවන උඩට යන ගතවන කාලය මේ පල්ලෙහාටත් යනවා කියන්නේ. මේක T නම් මෙතනත් කියන T. එතන මේ කැපිටල් T කියන්නේ ගත වෙච්ච මුළු කාලය නේද මෙතෙන්ට. එතන මේ ප්‍රවේග කාල අවස්ථාවේ ඇඳලා තියෙන්නේ මේ වස්තුව මේම උඩ දාලා ආයෙම මෙතෙන්ට වැටෙනකොට ගත වෙච්ච කාලය. උඩ දාලා ආයෙමත් මෙතෙන්ට වැටෙනකොට ගතවන මුළු කාලය. මේ මුළු කාලයටම තමයි මේ ප්‍රවේග කාල අවස්ථාවේ ඇඳලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් ප්‍රවේග කාල අවස්ථාවේ කියලා ලියුවානේ. එතන ඒකෙම අංක එක දාලා නේ අපි ලිව්වේ ප්‍රවේග කාල අවස්ථාවේ කියලා. ඊට පස්සේ අපි අර කැල් දෙක ඇන්දලා හෙව්වා. ඊට පස්සේ නිකන් තරුවක් දාලා ලියන්න මුළු චලිතයේම සලකුව විට ප්‍රවේග කාල ප්‍රස්ථාරය පහත පරිදි වේ. මුළු චලිතයේම සලකුව විට ප්‍රවේග කාල ප්‍රස්ථාරය පහත පරිදි වේ. කියලා මේක ඇඳ ගන්න තියෙනවා. ඔයාලා අඳිනකොට මේ ත්‍රිකෝණය සමාන වෙන්න අඳින්න ඕනේ. හරි. එතන මේකත් H මේක T ඒ විදිහමයි. මෙතන කැපිටල් T කියන්නේ මුළු කාලය. මුළු දුර H දෙකයි H. මුළු විස්ථාපනය මේ ප්‍රස්ථාරය මෙහෙම තිබ්බට මේ යනකොට H එනකොට H. එතන මේ දැන් එකතු කරන්න ඕන. මේකේ තිබ්බේ උඩට H දන පහළට H විස්ථාපනය ගත්තොත්. උඩට H ට පහළ H කපලා කියලා බිඳුවක් එනවා. අපි දුර ගන්නකොට දිශාව සලකන්නේ එසා H ධන H කියද දෙකයි H. හරි. ඊට පස්සේ දැන් අපි අංක එක ප්‍රවේග කාල ප්‍රස්ථාරය කියන්නේ එළුවේ. ඊපස් අංක දෙක ලේනවා. ද ප්‍රවේග කියන්නේ දිශාව තියෙනවා. අපි වේගය සැලකුවොත් වේගය අංක දෙකට ලියන වේග කාල ප්‍රස්ථාරය. වේග කාල ප්‍රස්ථාරය. අපි එතන තරුවක් දාලා නෙළුවේ ලියලා ඉවරලා මේක ඇඳා. ඊට පස්සේ අංක දෙක වේග කාල ප්‍රස්ථාරය. වේගය කියන්නේ දිශාවක් නෑ. ප්‍රවේගයට තමයි දිශාව තිබ්බේ.
අපි දිශාව සලකන්න නැතුව අඳිනවා. මම බලන්න. අපි මෙහෙම ගත්තනම් මේක අඳින්න එන්න එන්න වේගය අඩු වුණා. මේක වේගය හොඳයි. එක වේගය. ඔය දෙන්නේ වේගාක්ෂය. හරි? මේක වේගාක්ෂය, මේක කාලය. අනේ එන්න එන්න වේගය අඩු වුණා. මේ අත බලන්න වේගය අඩු වෙනවා. හරි? අඩු වුණා. අඩුලා බිඳුර ගියා. ඊට පස්සේ ආයේ වේගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ද වේග මෙතන නම් ප්‍රවේගය ඍණ වුණා. හරි? අයි පැත්ත මාරු වෙච්ච නිසා. දැන් පැත්ත මාරු වෙනවා තමයි. හැබැයි වේගයට අපි දිශාව සලකන්නේ නැහැ. එහෙනම් දැන් මෙතන ඉඳලා සලකුවොත් එහෙම අද ප්‍රවේගයත් වැඩි වුණා. හරි? මෙහෙම මෙලකොට ඍණව වැඩි වුණා. මෙහෙම ගියමේ. බිඳුව ඍණ එක ඍණ දෙක ඍණ තුන කියලා මෙහෙම ඍණව වැඩි වුණා. හැබැයි දැන් දිශාව සලකන්නේ නැහැ වේගයට එනකොට. නම් දැන් වේගෙත් මෙහෙම වැඩි වෙනවා තමයි. දිශාව සලකන්නේ නැහැ. දැන් උඩටත් දනනයි ඉතින් මේ පැත්තට දන කියලා සලකනවා. එහෙනම් මේ ප්‍රස්ථාරයෙන් උඩට ගත්තනම් හරි නේද? කාලය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේගයේ මේ අක්ෂය මේ ප්‍රස්ථාර කෑනේ උඩට එනවා. ඇයි එහෙම උඩට එන්නේ? වේගයට දිශාවක් නැති නිසා. හරි? ඒතර දැන් ප්‍රස්ථාරය කියන්නේ මෙන්න මෙහෙම ඇන්දොත් ඔයාට මේ අවිල්ල තියෙන්නේ වේග කාල ප්‍රස්ථාරය. හරිද? ඒතර මේ තියෙන්නේ උඩට ගිය පුදුර මේ තියෙන්නේ